එනම් දරුවනේ වෙහෙස කරපු උණුවක නිමාවත් එක්ක මම ඔබලට හඳුන්වලා දෙනවා මාත් එක්ක මේ ගමන යන්න අද මේ පටන් ගත්ත ඕගොල්ලෝ අපි කොහාටද ගිහිල්ලා තියන්නේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. ඒතර දරුවනේ අපිත් එක්ක එකතු වුණාම නැත්තම් දීපික් ඇකඩමි ඔෆ් මාෂල් ආර්ට්ස් එක එකතු වෙච්ච හැම දරුවෙක්ටම මම උගන්වපු සහ කියලා දීපු දෙයක් තියෙනවා. ඒක තමයි අද මාත් එක්ක මේ එකතු වෙච්ච දරුවෝ ඉතාමත්ම වෙහෙස කරපු උණුවකට පස්සේ මම ඔබට මේ ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. දරුවනේ මේකත් එක්ක අපි එකතු වුණාම අපි පොඩ්ඩක් උදාහරණයක් විදියට ගමු. ඔයා මැත්ස් වලින් උසස් පෙළ කරොත් ඔයාට ඉංජිනේරු වගේ ඉඳලා පල්ලෙහාට මෙන්න මේ අවස්ථා ටිකට පත් වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒ අවස්ථාව ඔබට තියෙනවා. ඔබ බයෝසයන්ස් කරොත් ඔබට වෛද්‍යවරයාගේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා පල්ලෙහාට මෙන්න මේ අවස්ථා ටික මට ලබා ගන්න පුළුවන් මේ අධ්‍යාපනය ලැබුවොත් කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් දීපික් ඇකඩමි ඔෆ් මාෂල් ආර්ට්ස් එක්ක එකතු වෙලා මේක හැදෑරීම තුල ඔබට අපි දෙන දේ තමයි මේ මම ඔබට දැන් ප්‍රකාශ කරන්නේ. මේකත් එක්ක එකතු වෙන හැම කෙනෙක්ම මම ફોકસ කරලා තින්නේ කොහාටද අරගෙන යන්නේ a man of arrival. මිනිසෙකු බවට ළඟා වෙන්න. එතකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපි දැන් මිනිසෙක් නෙවෙයිද? එහෙම නැත්නම් දීපික් කාර්යව සම්පත චුට්ටක් වැරදිලාද? නෑ දරුවනේ මට වැරදිලා නෑ. මම හොඳ සිහියෙන් ඉන්නේ. මම පැහැදිලිවම කියනවා මෙන්න මේ මං කියන නිර්ණායකයන් ටික එකතු කරගත්තොත් ඔබට පැහැදිලි ලෙසම කියන්න පුළුවන් a man of arrival කියලා. එහෙනම් අපි බලමු මොනවද මේ නිර්ණායකයන් කියලා. ඒ නිර්ණායකයන් ටික අද මම ඔයගොල්ලන්ට එකින් එක ඉදිරිපත් කරන්නම්. ඊළඟ දවසේ දවසින් දවස මම ඒක ඔයගොල්ලන්ට වෙන වෙනම පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද මේ සටන් කලාව ප්‍රගුණ කිරීමත් එක්ක මේ කියන නිර්ණායකයන් ප්‍රගුණ කරන්න කියලා. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම පළවෙනි එක මොකද්ද කියලා. සහයෝගීතාවයේ නිපුණත්වය. එහෙනම් සහයෝගයෙන් සහජීවණයෙන් කොහොමද අපේ ජීවිතය ගත කරන්න කියලා මේක තුල අපි ඉගෙන ගන්නවා. සරලව ගත්තොත් පුතා සටන තුල ඇතිවෙන උද්වේගතර හැඟීම පාලනය කරගෙන ඉදිරියේ සිටින තමුන්ගේ සහෝදරය ආරක්ෂා කරගෙන මේ සටන කරන්නේ කොහොමද? වේදනාව කැප කරගෙන මේ සටන කළා. ඔබ දෙදෙනා දක්ෂයන් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද? අන්න ඒ සහයෝගය, ඒ කැපකිරීම, ඒ පරිත්‍යාගය ලේසි නෑනේ දරුවනේ. හේතුව මොකද? ශාරීරික වද වේදනාවයි අපි කැප කරන්නේ, වේදනාවයි අපි කැප කරන්නේ. ඒක නිසා අන්න ඒ පරිත්‍යාගය තුල ටික දවසක් අපි එකට ප්‍රැක්ටිස් කරනකොට ඔබේ යාළුවට දැනෙනවා මොකක්ද? මෙයා මේ හැමදේම ඉවසගෙන ඉන්නේ මගේ ජයග්‍රහණයට, මගේ දියුණුවට. එතකොට ඔහුට හැඟීමක් ඇති වෙනවා ඔබ ගැන. එයයි හැම වෙලාවකම මා ඉදිරියේ සිටින මගේ සහෝදරයා මේ සියලු කැපකිරීම් කරන්නේ මගේ ජයග්‍රහණය උදෙසා. එහෙනම් බලන්න එයාට ඇති වෙන හැඟීම. අන්න ඒ හැඟීම එකිනෙකා අතර සහයෝගය සහ ජීවනය ගොඩනැගෙන්න උදව් වෙන අතර heart to heart relationship එකක් ගොඩනැගෙනවා. එහෙනම් දරුවනේ මෙතෙන්ට පය තියෙන ඔයාලා මොන ආකල්පකින් මෙතෙන්ට ආවත් සටන ඒ හැමදේම අපි ජයගත්තත් ඒ ජයගන්න ක්‍රමය තුළ සහයෝගය සහ ජීවනය සහයෝගයෙන් ජීවත් වෙන ක්‍රමය මේක තුළ අපි ප්‍රායෝගිකව අත්විඳලා අන්නේ ප්‍රායෝගිකව අත්විඳින ක්‍රමය සමාජගත වුණාම සමාජය තුළ අපි හැම කෙනෙක් සමගම සහයෝගයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේක තුළ ඉගෙන ගන්නවා. එහෙනම් පළවෙනි එක තමයි සහයෝගී නිපුණත්වයට පත්වීම. දෙවෙනි එක තමයි දරුවනේ මේ ආයතනයේ මාෂල්ලාත් සාධාරණ හැම දරුවෙක්ටම අපි කියලා දෙන අනිත් දේ තමයි හොඳ නරක සාර ධර්ම පිළිබඳ නිපුණත්වයට පත්විය යුතුයි. හොඳ නරක සාර ධර්ම පිළිබඳ නිපුණත්වයට පත්විය යුතුයි. මා අදහන ක්‍රමය නම් මේ සිස්ටම් එකේ ඒ පැත්ත අපි දියුණු කරගත යුතුයි. ඒ සඳහායි මේ සියලුම එක්සර්සයිසස්, මේ සියලුම ක්‍රියාදාමයන් මා එකතු කරලා තියෙන්නේ. එහෙනම් දෙවනි ක්‍රමය මොකක්ද? හොඳ සාර්ථක මිනිස්කු වෙන්න හොඳ නරක සාර ධර්ම පිළිබඳ නිපුණත්වයට පත්විය යුතුයි. තුන්වෙනි ක්‍රමය නැත්තම් තුන්වෙනි නිර්ණායකය මොකක්ද? අපි ඉදිරිපත් කරන පරිසරය පිළිබඳ නිපුණත්වයට පත්විය යුතුයි. ස්වභාව සෞන්දර්ය රස විඳින, ස්වභාව ධර්ම කියවන්න පුළුවන්, ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගත්ත, ස්වභාව ධර්මයට අනුකූල ලෙස ජීවන රටාවක් පවත්වාගෙන යන දරුවෙක්, එහෙම නැත්තම් කෙනෙක් අපි හඳුන්වනවා ඔව් පරිසරය පිළිබඳ නිපුණත්වයට පත් වෙලා
තියෙනවා කියලා. එහෙනම් බලන්න සටන් කලාව හදාරන දරුවෝ ඇයි මෙච්චර සබඳතාවකට ලැබි වෙන්න ඕන? ඇයි මෙච්චර සබඳතාව ඇසුරු කරන්න ඕන? ඔවුන්ගේ සියලුම ශක්තියෙන් දිනු කරන්න උදව් වෙනවා රෙස්පිරේෂන් ක්‍රියාවලිය සහ විශ්වයේ තියෙන සියලුම ශක්තියින්. එහෙනම් මෙන්න මේ ශක්තියින් හරියට හඳුනාගෙන ඒ ශක්තියින් සමග ජීවිතේ ගෙනියන දේ ඉතාමත්ම අල්ප මිනිසුන් කොටසක් විතරයි කරගෙන යන්නේ. හැබැයි තිරිසන් සතුන් නම් නිවැරදි ලෙස ස්වභාව දහමේ රිද්මයත් එක්ක ජීවත් වෙනවා. එහෙනම් ගෞරවනීය දරුවනේ ස්වභාව දහමේ රිද්මය හඳුනගෙන ස්වභාව දහමට අනුගත වෙච්ච දරුවෙක් විදියට පරිසරය නැත්තම් පරිසරය පිළිබඳ නිපුණත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක මේක ඇතුලේ සාකච්ඡා වෙනවා බොහොම ගැඹුරින්. මම නැවතත් කියනවා සාර්ථක එහෙම නැත්තම් නිවැරදි මිනිසෙක බවට ළඟා වෙන්න නම් පරිසරය පිළිබඳ නිපුණත්වයට පත් විය යුතුයි කියලා. එහෙනම් දරුවනේ ඊළඟ නිර්ණායකය විවේකය විනෝදය ගත කිරීමේ නිපුණත්වයට පත් වෙන්න ඕන. බලන්න දරුවනේ අපි විවේකයේ විනෝදය ගත කරන විදිය. අපි විවේකයේ විනෝදය ගත කරනකොට තව කී කොච්චර කට්ටියට අපි මේ ඒ කියන්නේ අවහිරයක් වෙන විදියටද මේක ගත කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ බලන්න විදේශිකයේ ඒගොල්ලෝ විවේකයේ විනෝදය ගත කරන්නේ ඉතාමත් උසස් ලෙස. තව කිසි කෙනෙකුට හානියක් නොවන ආකාරයට. ඒ විතරක් නෙමෙයි අපි විවේකයේ විනෝදය ගත කරන්න තෝරාගන්නේ තවත් විශාල පිරිස ඉන්න ප්‍රදේශ. ඒවට ගිහිල්ලා තෙරපිලා ප්‍රශ්න හදාගෙන අපි හිතන එක තමයි විවේකයේ විනෝදය ගත කිරීම කියලා. නෑ ඊට එහාට ගිහිපු ක්‍රමයක් අපි ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරනවා. විවේකයේ විනෝදය නිසි ලෙස ගත කරොත් රයිට් ස්වභාව දහම හරියට අඳුරගත්තොත් විවේකීය සහ විනෝදය නිවැරදි ලෙස ගත කරනකොට හිතන පරාසය පුළුල් වෙන්න පටන් ගන්නවා. ඒයි ඔගේ ටෙන්ෂන් එකෙන් ඔගිලිලා යන නිසා. එනම් විවේකයේ විනෝදය ගත කළ යුතුමයි මිනිසුන් විදියට. හැබැයි ඒක නිවැරදි ලෙස ගත කරන්නේ කොහොමද කියලා මේක තුල අපි සාකච්ඡා කරනවා. ඊළඟ එක මොකක්ද දරුවනේ? අධ්‍යාපනයේ නිපුණත්වය. එහෙනම් සාර්ථක මිනිසෙකු බවට ළඟා වෙන්න අධ්‍යාපනයේ නිපුණත්වයත් අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එහෙනම් අධ්‍යාපනයේ නිපුණත්වය ලබා ගන්න සිස්ටම් එක සහ සිතුවිලි වල නිවැරදි කළමනාකරණයත් එක්ක කොහොමද මෙන්න මේ නිපුණත්වයට පත් වෙන්නේ කියන එක අපි මේක ඇතුලේ සාකච්ඡා කරනවා. ඒකට බොහෝ රයිට් කමෙන්ට්ස් එහෙම නැත්නම් බොහෝ පිළිතුරු දෙයි මගේ පරණ ශිෂ්‍යයෝ ලෝකේ වටාම ඉන්න ශිෂ්‍යයෝ ඒකට පිළිතුරු සපයයි. මොකද ඔවුන් අධ්‍යාපනයේ සුවිශේෂී තැනකට එන්න අපි සෑහෙන මෙහෙවරක් ඔවුන්ට කළලා තිනවා මේක තුල. ඊළඟ එක දරුවනේ මොකද්ද? ශාරීරික මානසික එකඟතාවය. එහෙම නැත්නම් අපි කියනවා ශාරීරික මානසික සංවර්ධනය. මෙන්න මේ කොටසත් එකතු විය යුතුයි සාර්ථක මිනිසෙකු බවට ළඟා වෙන්න. එහෙනම් දීපික් අකඩමියකට බැඳුණු ඕගොල්ලෝ හැම කෙනෙක්ම මම ගිහිල්ලා තියෙන තැන තමයි සාර්ථක මිනිසෙකු බවට ළඟා වෙන්න. ඒ සඳහායි මම ඕගොල්ලන්ට මේ ආරාධනාව කළේ. එහෙනම් එතනට ඕගොල්ලෝ ගිහින් තියෙන එක මගේ වගකීම සහ යුතුකම. ඕගොල්ලෝ සටන් කලාව පටන් ගන්නකොට මොන ආකල්පයක් ඇතුව මේකට ඇතුල් වුණා? ඒ ඇතුල් වෙන්න හැම කෙනෙකුටම අපි අවස්ථාව දීලා තියන්නේ ඇයි? ආවේගශීලී තරුණයා, යන් බ්ලඩ්ස් තියෙන තරුණයා අපි නිවැරදි ලෙස සිතුවිලි කළමනාකරණය කළා, සමාජගත කළා දීලා පවුලට වටිනාම සම්පතක් බවට පරිවර්තනය කළා දීලා තමුන්ගේ මවගේ සහ පියාගේ දැසෙ කඳුළු පිහදන්න පුළුවන් ශක්තිමත් යෝධ පුතෙක් නිර්මාණය කිරීමයි මගේ අභිප්‍රාය. ඒ සඳහායි මේ වෑයම, ඒ සඳහායි මේ උත්සාහය. එහෙනම් අද දවසේ අපිත් එකතු වුණු සියලුම දරුවන් ඔන්න ඔතෙන්ට ගෙනියන බවට මම සහතිකයක් දෙන අතර අද මේ පුහුණුවට එකතු වුණු ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා, යහපතක්ම වේවා.